Dit by LK. දැන් අපි හැම්බෙලාම අහන ප්‍රශ්නයක් තමයි මම මෙවැනි සාකච්ඡාවවලදී හරි ගෝඨාභය ගෙදර ගියොත් ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දැන් මේකටද අනිත් පාර්ශ්වයෙන් දෙන බොහෝ වෙලාවට උත්තරයක් තමයි ඒක අපි ඒ වෙලාවට බලාගමු. ඉස්සෙල්ලා මේ දෙන්නට යන්න කියන්නේ. එහෙම බලාගන්න බෑ නිමේෂ්. මේක රටක් නේ. මේක සිල්ලර බඩු කඩයක් නෙමෙයිනේ. මේ රටක වගකීම මේ වගේ බැරෑරුම් අවස්ථාවක යම්කිසි පුද්ගලෙක් බාරගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියනවා නම් ඒ ජනාධිපති වගකීම බාර ගන්න පුද්ගලෙක් ඉන්න ඕන. මෙතෙන්දී මේ රටේ ජනතාවට අවශ්‍ය මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නවත් එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න නෙමෙයි නිමේෂ් මේ අවශ්‍යලා තියෙන්නේ රටේ ජනතාවට අවශ්‍යලා තියෙන්නේ Tamanට මේ ගෑස් ටික සපයා ගන්න විදුලිය නියමිත පරිදි සපයා ගන්න ජීවන වියදම පරිප්පු වල හාල් වල මිල අඩු කර මෙන්න මේ ප්‍රශ්න තියෙන්නේ. දැන් මේක පෙරලලා තියෙන දේශපාලන ප්‍රශ්නයක් විදියට මේ බංකොලොත් දේශපාලන පක්ෂ විසින් මේ වෙලාවේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න තමන්ගේ බලය ලබා ගැනීමට උපයෝගී කර ගැනීම යම්කිසි ආකාරයක කූටු උපක්‍රමයක යෙදෙනවා. බෝපගේ මගේ උගත් මිත්‍රයා ඔහුගේ කතාව අවසන් කරන එක තැනකින් ඒ කියනවා ජනතා අරග වලට ගරු නොකරපු මිනිස්සුන්ට වෙන දේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ මේක ඇත්තටම විරුද්ධ මතයන්ට කරන තර්ජනයක්. මේ තර්ජනය මේ සමස්ත ක්‍රියාදාමය තුලම තියෙනවා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. දැන් විරුද්ධ මතයක් දැරීමේ අයිතියක් නෑ. දැන් ලහිරු සහෝදරයාගේ හෝ බෝපගේ සහෝදරයාගේ මේ නියෝජනය කරන මතය ජනාරගලය කියලා උන් හඳුන්වනවා. හැබැයි මතක තියාගන්න මේ රටේ දෙකෝටියක් 20 ලක්ෂ ජනගහනයක් ඉන්නවා. අද රාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර ගියොත් හෙට තව හෝ මාසයක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වෙනි වගන්තිය අනුව ජනාධිපතිවරයා තෝරගන්නේ පාර්ලිමේන්තුවෙන්. ඔය ඔබ කියන විසඳුම් නැති කිසිම විකල්පයක් නැති පාර්ලිමේන්තුවේ. ඒ හැර ඔබ කියන විදිහට තරුණයෙක් ජනාධිපති වෙනවා නම් මමත් තරුණයෙක් විදිහට ආසයි. හැබැයි මේ රටේ ජනතාවට ඔබ ඇත්ත කියන මගේ මේ බෝපගේ අපේ නීතිඥ මහත්මයා ඉන්නවා. කරුණාකරලා කියන්න මේ රටේ තරුණයන් හිතාගෙන ඉන්න ගෝල්ෆේ සරගලේ ඉන්න ඇතම් තරුණයන් හැමෝම නෙමෙයි ඇතම්මයි හිතාගෙන ඉන්න අද රාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙදර ගියොත් අපිට පුළුවන් තරුණේ උගත් මිනිස්සෙක් වෙන්න ජනාධිපති කරන්න. මේක බොරුවක් නේ. හරි ඔබතුමාලා දෙපළ පිළිගන්නවද අද රාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙදර ගියොත් ඉතිරි අවුරුදු 3ටම පාර්ලිමේන්තුවේ කෙනෙක් පත් වෙන්න කියලා නීතිඥ සහෝදරයා කියන්නකෝ. අද රාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙදර ගියොත් හෙට පාර්ලිමේන්තුවේ 225 කෙනෙක් නෙමෙයි ජනාධිපති වෙන්නේ. ඔව්. එතකොට මම එන්නම් දැන් ඔතෙන්ට නිමේෂ්. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ මෙතුමාත් එක්ක මම සමහරක් දේවල් වලට එකඟයි. මේ පාර්ලිමේන්තුවේ ඇතම් තක්කඩියන්ගේ දේශපාලනයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදියට Tamanට ලැබෙන කෝටි ගාන 90 ඡන්ද තීරණය වෙනවනේ පාර්ලිමේන්තුවේ. එහෙමනම් මෙතුමන්ලම පිළිගන්න විදියට අද රාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙදර ගියොත් හෙට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් එක්කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ. එහෙමනම් මේ 225න් එක්කෙනා ජනාධිපති වෙන්නේ කොහොමද? ඒ 225 ඡන්දවලින් රහස් ඡන්දකින් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද නිමේෂ් වෙන්නේ? ජනතා ඡන්දකින් තේරීපත් වෙච්ච ජනාධිපතිවරයෙක් ගෙදර ගිහිල්ලා අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඡන්ද ටික සල්ලි වලින් ඒ පැත්තට මේ පැත්තට වීසි කරලා පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම තක්කඩිය ජනාධිපති වෙනවා. ඉතින් මේකට මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අරගල කරන ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙදර යවලා ඊට වඩා තක්කඩියෙක් මේ රටේ ජනාධිපති කරන්න නෙමෙයිනේ. ජනතාවගේ අවංක අරමුණක් තියෙනවා. ඇතම් දේශපාලන තක්කඩියන්ට මේ අරමුණ නැහැ. ඇතම් දේශපාලන පුරිස්සවලට ඕනකම තියෙන්නේ රාජපක්ෂ වෛරයෙන් පෙළලා මේ රාජපක්ෂලගේ දේවල්. මම කියන්නේ මේක පවුලකට හෝ පුද්ගලයෙකුට කොටු කරන්න බෑ. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන නම් ඒක පවුලක් හෝ තව දෙයක් කේන්ද්‍ර කරගෙන ඉන්න බෑ. ඊළඟ ඡන්දෙදී රටේ ජනතාව ඡන්දෙ දීලා වුණොත් මොනවද කරන්නේ? පවුගිය මැතිවරණයේදී ඡන්ද ව්‍යාපාරවල සෙනඟ බැලුවම මේ සෙනඟ ටික ඔක්කොම එකයි. ජනතා විමුක්ති පෙරමුණක් ගෝල් ෆේස් එක බිරෙව්වා. පොදු ජන පෙරමුණක් ගෝල් ෆේස් එක බිරෙව්වා. එක්සත් ජාතිපක්ෂයේ පිටිවලත් ඇතිතරම් සෙනඟ හිටියා. ඔලු ගෙඩි ගන්න බලලා ජනමතය තීරණය කරන්න බෑ නිමේෂ්. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. මම කියන්නේ මෙතනදී මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයනවා වෙනුවට මෙතෙන්දී මේ රටේ දේශපාලන තක්කඩියන් කරන්නේ කොහොමින් හරි මේ දෙන්නව ගෙදර යවලා බලය ලබා ගන්න. බලය ලබා ගැනීමට සැලැස්මක් තියෙනවා. බලය ලබා ගැනීමෙන් පස්සේ මේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ. දැන් හරි ගෝඨාභය රාජපක්ෂයට ගෙදර යවලා මේ ජනතාව ආරක්ෂා කරන ජනාධිපති කෙනෙක් පත් වෙන්න ඕන. හැබැයි ඒ ජනාධිපති පත් වෙන්න අර පාර්ලිමේන්තුවේ කට්ටිය අතරින් නම් මොකක්ද එතන නියෝජනය වෙන ජනමතේ? දැන් මේ කියන කතා මගේ බෝපගේ උගත් නීතිඥ මහත්මයායි ලහිරු සහෝදරයා කියන කතා රත් වෙච්ච ලේ තියෙන මේ වෙලාවේ ජනතාවට මේව හරි සුන්දර කතා. මේ සුන්දර කතා වලින් ජනතාව රවට්ටන්න බෑ ලහිරු. මේ ජනතාවට මේ වෙලාවේ ලස්සන කතා ටිකක් කියලා ජනතාවගේ කුපිත විල වෙන්න ලේ ටික අවුස්සලා ජනතාව කුපිත කරලා තව ටිකක් මේ පාලන තන්ත්‍රයට පෙළ ගැහිලා තවදුරටත් මේ රට වලපල්ලට යවන එක නෙමෙයි මේ රටේ උගත්තු බුද්ධිමත්තු කරන්න ඕන. මේ රටේ උගත්තු බුද්ධිමත්තු කරන්න ඕන එකම දේ තමයි මේ රට වැටලා ඉන්න තැන මුලින් ගොඩ ගන්න ඕන. ඊට පස්සේ දේශපාලනය කරන්න ඕන. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුව දිහා බැලුවත් කරන්නේ මේ 225ම එකතු වෙලා දවස ගානේ තර්ක විතර්ක කරලා ගෙදර යනවා. කාලා බීලා. ඒ වගේම ගෝල් ෆේස් එක කට්ටියත් මොකද කරන්නේ? බහුතරය වෙන අපි දකින්නේ අද වෙනතේ මේ ලහිරු සහෝදරයා කියපු විධිමත් වැඩ පිළිලා සමාජගත කළා නෑ. සැලසුම වුන් සතු විතරක් තිබිලා වැඩක් නෑ. මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවට අයිතියක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ අතරයට ගෙදර යවනවා නම් කවුද තමන්ගේ ජනාධිපතිවරයා කියලා දැනගන්න. කවුද මේ තමන්ගේ මේ වගකීම් මිනිස්සුරාට බාරගන්නේ කියලා ජනතාවට දැනගන්න අයිතියක් නැද්ද නිමේෂ්? ඒක ජනතාවට අයිතියක් තියෙනවා. ගෝල් ෆේස් එකේ ඉන්න සංගුණුවා මුත්තන්ට මේ රට පාලනය කරන්න බාර දෙන්න බෑනේ. දැන් මෙතුමා කියනවා නම් මෙන්න අපේ විකල්පය මෙන්න මේ පුද්ගලයා ගන්න කියලා. මට උනත් මෙතුමාට උනත් ඒක සලකා බලන්න පුළුවන්. ඒ පුද්ගලයා හොඳද කියලා. ඒ පුද්ගලයාට ගෝඨාභය රාජපක්ෂට වඩා මේක කරන්න හැකියාවක් තියෙද කියලා. එහෙම නැතුව මේ සංගවණු අමුත්තු ඉඳගෙන ගෙනියන අරගල වලට කිසිම පරමාර්ථයක් නැහැ. ලෝකේ අරගල තිබිලා තියෙනවා. ජනතා අරගල තිබිලා තියෙනවා. හැබැයි මේ ජනතා අරගල වලට නායකත්වය දෙන පුද්ගලයෝ ඉඳලා තියෙනවා. මිනිස්සු විකල්ප දැකලා තියෙනවා. ඒ විකල්ප අනුව තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. මේ වගේ ඕපපාතික අරගල වලින් නිමේෂ් සිද්ධ වෙලා තියෙන අද වෙනතෙක් විනාශයක් මිසක් හොඳක් නෙමෙයි. ඒකට හොඳම උදාහරණේ ලිබියාවට සිරියාවට අද අත් වෙලා තියෙන මේ වගේ ඉරණමක්. මේ වගේ ජනතා නැගිටීම් සිද්ධ වුණා. හැබැයි මේ ජනතා නැගිටීම් වලින් හොඳ දෙයක් ඒ රටවල් වලට සිද්ධ වෙලා නැහැ. අද වෙනකොට මේ රටවල් ආභාෂණය වෙන්න විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න අපිට මේ තනින් වැටෙච්ච දැනි නැගිටින්න ඕන. ඔබත් එක්ක මම 100% එකගයි. මේ තරුණයන්ට දේශපාලනයට පිවිසලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා නම් මම ඒකට එකඟ නොවෙන්න තරම් මට මොලේ අමාරුවක් නැහැ. හැබැයි ළඟදී පාර්ලිමේන්තුව පැතිවරණයක් නැතුව කොහොමද පාර්ලිමේන්තුව යවන්නේ? මේක මා සුරංගනා කතාවක් නේ. එහෙමනම් අපි මේ මිනිස්සු ටික ගෙදර යවලා ඊට පස්සේ හා කවුරු හරි එන්නම් කියලා එහෙම ඉන්න බෑ. මොකද එහෙම තත්ත්වයකනේ මේ අද රට තියෙන්නේ. අද රට තියෙන්නේ ඊට වඩා භයානක තත්ත්වයක. උදාහරණයක් විදිහට අද රැයට මුදල් ඇමතිවරයා නැති වුණොත් IMF එක තියෙන ගනුදෙනුව සම්පූර්ණයෙන් එතනින් අහවර වෙනවා. ඒක නිසා මතක තියාගන්න නිමේෂ් මෙතෙන්දී අවශ්‍ය පැලැස්තර විසඳුම් නෙමෙයි. මේ වෙලාවේදී ජනතාව කුපිත කරලා හරිම සුන්දර ලස්සන කතා ටිකක් කියලා මේ ජනතාවට සුඛිත මුදිත කරනවා කියලා කටින් බතල හිටවන වීරයෝ මේ වෙලාවේ අවශ්‍ය නැහැ. කාඩ්බෝඩ් වීරයෝ මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ සැබෑ වීරයෝ. ඒ වගේම මතක තියාගන්න රටේ නීතියක් තියෙනවා. ඒ රටේ නීති පද්ධතියට පිටින් ගිහිල්ලා අපේ ලහිරු සහෝදරයා කියනවා වගේ මේ අමුතෙන්ම මේ නීති පද්ධතිය නැති දෙයක් කරන්න බෑ. එහෙම කරොත් 80-89 වුණා වගේ බරපතල ලේවැගිරීමක් මේ රටේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඇත්තටම රටේ ජනතාවට රටට ආදරයක් තියෙනවා නම් කරුණාකරලා මුලින්ම මේ රට ගොඩ ගන්න හැමෝම එකවන්න ඉදිරිපත් වෙන්න. එහෙම නැතුව දෙපැත්තට බෙදලා රාජපක්ෂලා ගෙදර යවන්න අරයා ගෙදර යවන්න කියලා